අයිවන් වලම එකතුල එන්නේ වටපිට YouTube channel එකත් එක්ක 2019 7 වෙනි මාසේ 2 වෙනිදා මේ ලෝකේ තිබුණු මේ ලෝකේ පාවිච්චි වෙන ගොඩාක් වෙබ්සයිට්ස් తాවකාලික බිඳවැටීමකට ලක් වුණා. ඉතින් උදාහරණයක් විදිහට අපිත් මේ වෙනකොට එක එක වෙබ්සයිට් භාවිත කරන අපගේ එදිනදා වැඩ කටයුතු සඳහා සමහර අය Facebook පාවිච්චි කරනවා, සමහර අය YouTube භාවිත කරනවා. ඉතින් මේ අතරින් බොහෝමයක් වෙබ් අඩවි 2 වෙනිදා බිඳවැටීමකට ලක් වෙලා තිබුණා. ඉතින් ඒකට හේතුව විදිහට සඳහන් වෙන්නේ Cloudflare සේවාවේ වෙච්ච පුංචි දෝෂයක්. Cloudflare සේවාව මේ වෙනකොට හඳුන්වන්නේ CDN කියලා. ඒ කියන්නේ Content Delivery Network එකක් විදිහට. ඉතින් මේකෙදි වෙන්නේ මේ සේවාව භාවිතා කරන පරිශීලකයන්ගේ වෙබ් අඩවි සහ වෙබ් සේවාවන් වල අඩංගු වන තොරතුරු එහෙම නැත්නම් කන්ටෙන්ට් එයාලගේ සර්වර්ස් වලට තැම්පත් කරනවා. ඊට පස්සේ මේ වෙබ් අඩවි පරිශීලනය කරන්නන් හට එයාලගේ වේගවත්ම සර්වර් එකක් කරා මේ කන්ටෙන්ට් ලබා දෙන එක තමයි මේ Cloudflare සේවාව මගින් සිද්ධ කරන්නේ. ඊට අමතරව SSL සර්ටිෆිකට්ස් ලබා දීම වෙබ් අඩවි වල ගුණාත්මකභාවය වගේම වේගය වැඩි කිරීම වගේ කටයුතු වලට ගොඩක් දායක වෙනවා මේ Cloudflare කියන සේවාව. මිලියන 16කට අධික ඉන්ටර්නෙට් ප්‍රොපර්ටි සමග සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන ලෝකයේ විශාලතම cloud ආශ්‍රිත සේවාවක් විදිහට මේ Cloudflare කියන සේවාව අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ වගේ බිඳවැටීමක් උඩහම ඒක දැනගන්නත් අපිට වෙබ්සයිට්ස් තියෙනවා. ඉතින් ඒ විදිහේ වෙබ්සයිට් එකක් තමයි downdetector.com කියන්නේ. ඉතින් ඒ වෙබ් අඩවියත් Cloudflare සේවාවේ සිදුවෙච්ච දෝෂය නිසා බිඳවැටීමකට ලක් වෙලා තිබුණා. ඉතින් පැයකට පමණ ආසන්න කාලයක් මේ බිඳවැටීම නිසා Discord ඒ වගේම Fiverr Coinbase වගේ විවිධ වෙබ් අඩවි බිඳවැටීමකට ලක් වුණා. ඉතින් Discord භාවිත කරන සාමාන්‍යයෙන් games play කරන අය එයාලගේ team එකත් එක්ක කතා බහ කරගන්න සහ එයාලගේ තොරතුරු හුවමාරු කරගන්න Discord කියන app එක පාවිච්චි කරනවා. ඉතින් ලංකාවට ඒක ලොකුවට බලපෑවේ නැතුණාට වෙන රටවලට ගොඩක් බලපාන්නේ නැති. මොකද රැකියාමය වශයෙන් games play කරන අය වෙන රටවල ඉන්න නිසා. ඒත් එක්කම Fiverr වගේ වෙබ් අඩවි ගත්තාම ඒවනම් ලංකාවට ගොඩක් බලපාන්න නැති මොකද ෆයිව හරහා වැඩ කටයුතු කරන ගොඩක් පිරිසක් අද වෙනකොට ලංකාවේ බිහි වෙලා ඉන්නවා. ඉතින් ගෙදර ඉඳන්ම ඔයාගේ හැකියාවන් වලට මිලක් නියම කරන්න පුළුවන් මේ ෆයිව වෙබ් අඩවි හරහා. ඉතින් ඒ වගේ බිඳවැටීමක් නිසා ලංකාවේ ගොඩ දෙනෙක්ටත් ඒක බලපාන්න නැති මං හිතන විදිහට. කොහොම වුණත් මේ බිඳවැටීම සාර්ථකව යථාර්ථයට පත් කරා කියලා Cloudflare ආයතනය මේ වෙනකොට සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් මේ බිඳවැටීමට ප්‍රධානම හේතුව විදිහට Cloudflare ආයතනය විසින් සඳහන් කරලා තින්නේ එයාලගේ Cloudflare සර්වර්ස් වල භාවිත කරන CPU භාවිතාව හදිස්සියෙම ඉහළ යamak කියලා. ඉතින් මේ වගේ වෙලාවක අනිවාර්යයෙන්ම බෑකප් එක පාවිච්චි කරනන්නේ මොකද මේවා ලොකු කම්පැනි වගේම ලොකු සේවාවක්නේ මුළු ලෝකෙටම සපයන්නේ. ඉතින් මේ වගේ වෙලාවට පාවිච්චි කරන ප්‍රයිමරි සහ සෙකන්ඩරි කියන පද්ධති දෙකේම මේ දෝෂය හටගත්ත බව තමයි එයාලා සඳහන් කරලා තියෙන්නේ. මේ විදිහට එයාලගේ CPU භාවිතේ ඉහළ යන්න මුල් වෙච්ච ප්‍රධානම හේතුව මේ වෙනකොට එයාලා සොයා බලමින් ඉන්නවා කියලා තමයි සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ බිඳවැටීම මේ වෙනකොට යථාර්ථයට පත් වෙලා අවසානයි. ඉතින් තාක්ෂණයත් එක්ක ගමන් කරන ලෝකයක මේ වගේ පුංචි පුංචි දේවල් ඉතින් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්. ඉතින් මේ බිඳවැටීම පුංචි කාලයකට හරි වාටත් බලපාන්න නැති අනිවාර්යෙන්ම. ඉතින් මේ විදිහම අලුත් වීඩියෝකින් හම් වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නටයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ රතු පාට බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි අලුතෙන් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට ගෙන්න ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත් වීඩියෝකින් හම්බෙමු. සීලමු දෙනාට සුබ දවසක්.